අපිද කතා කරන්න හදන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නේ පෘථිවියේ පහළ කක්ෂයේ පිහිටුව ඇති කෘත්‍රිම චන්ද්‍රිකාවක්. මෙහි සුවිශේෂත්වය තමයි මිනිසුන්ට ජීවත් වීමට හැකිවීම. මෙම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හරහා තාරකා විද්‍යාව, කාලගුණ විද්‍යාව, භෞතික විද්‍යාව වැනි ශේෂ්ඨවල පර්යේෂණ සිදු කරනු ලබනවා. මෙම ස්ථානයේ ගුරුත්වාකර්ෂණ බලයක් නොමැති අතරම වස්තුන් පාවෙමින් පවතිනවා. ඉතින් මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අයිතිය හා භාවිතය එක්සත් ජනපදය, රුසියාව, ජපානය, යුරෝපය යන රටවල් අතර ගිවිසුම්මකින් එකඟතාවයන්ට පැමිණ තිබෙනවා. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දැනට අභ්‍යවකාශයේ ඇති විශාලම කෘත්‍රිම වස්තු වන අතරම ඔයාලට දිනපතා පීවේසින් දැක ගන්නුනත් පුළුවන්. මෙම මධ්‍යස්ථානය දිනකට කක්ෂ 15.5ක් සම්පූර්ණ කරමින් මිනිත්තු 93කින් පෘථිවිය වටා ගමන් කරනු ලබනවා. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය කොටස් දෙකකට බෙදා වෙන් කරලා තියෙනවා. ඒ තමයි රුසියානු කක්ෂීය කොටස සහ එක්සත් ජනපද කක්ෂීය කොටස ලෙස. මේ කොටස් දෙක මෙහෙයවීම ඒ රටවල් විසින් සිදු කරනු ලබනවා. 1998 දී දියත් කරන ලද මේ ව්‍යාපෘතියේ පළමු පදිංචිකරුවන් 2000 වසරේ ඔක්තෝබර් 31 වෙනි දින පිහිටවනු ලැබුවා. එතැන් පටන් වසර 22ක් පුරා මේ මධ්‍යස්ථානය තම කටයුතු කරගෙන යනවා. මේ පිහිටුවීමේ අරමුණ උනේ සඳ සහ අඟහරු ග්‍රහයන් වෙත අනාගත මෙහෙයුම් සඳහා ප්‍රවාහනය නඩත්තු කිරීම, ඒ වගේම රසායනාගාරයක් කර්මන්ත ශාලාවක් ලෙස කටයුතු කිරීමයි. වර්තමානයේ වන විට මේ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය 6 දෙනෙකුගෙන් යුක්ත වෙනවා. සතියකට පුද්ගල පැය 160ක් පමණ ශ්‍රමය යොදවනවා. මාස කිහිපයක් සේවයේ සපයන අතර මාස කිහිපයකට පසු නැවත පෘථිවිය කරා පියාසර කරනවා. ඊට පස්සේ නව කාර්ය මණ්ඩලයක් මධ්‍යස්ථානය වෙත ගමන් කරනු ලබනවා. මේ අභ්‍යවකාශ පරිසරයේ ජීවත් වීම ජීවියෙකුට අහිතකර වෙනවා. ඒට හේතුව තමයි අභ්‍යවකාශයේ පවතින තීව්‍ර විකිරණ, සූර්ය සුළඟ, අධික රීත්‍යය, අධික උෂ්ණත්වය වැනි හේතු. මේ නිසා මාංශ පේශි ක්ෂය වීම, අස්ථි විනාශ වීම වැනි බලපෑම් ඇතිකර හැකි බව වෛද්‍ය පරීක්ෂණ මගින් හෙළි කරලා තියෙනවා. ඉතින් අද වීඩියෝව ඔයාලට වැදගත් වෙන්නේ කියලා හිතනවා. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. සුබ දවසක් ඔයාලා හැමෝටම.